ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සැමරුම් උත්සවය පැවැත්තුනේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පදිරණ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පීඑස්එම් ගුණරත්න මහතා සමරු දේශනේ පවත්වනු ලැබුවා. හෙද දිනට සමගාමීව පැවැත්වූ පෝස්ටර් සහ රචනා තරංගාවලියේ ජයග්‍රාහකීන්ට ත්‍යාග ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. හෙද සේවා විශිෂ්ටතා සම්මාන උපහාර පිරිනැමීමද මෙහිදී සිදු වුණා. රට ගැන අවබෝධයෙන්, තමන්ගේ සේවාව ගැන අවබෝධයෙන්, සෞඛ්‍ය සේවාව ගැන අවබෝධයෙන් කටයුතු කරන ව්‍යාපාරයක්. අපි හදන්න උත්සාහ කරන්නේ එහෙම එකක්. එවැනි වෘත්ති සමිති ව්‍යාපාරයක අදහස තමන්ගේ හිතට අරගෙන කටයුතු කරන එක අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. උඟත් දේවල් කරපු වෘත්ති සමිතියක් විදිහට මේ මොහොතේ සේවාව ගැන, සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගැන, ඒ වගේම රට ගැන කල්පනා කරමින් වෘත්ති සමිතියක් විදිහට ඉස්සරහට යනවා. ඉස්සරහට යන ගමන අතිශය වැදගත්. ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිනිය මේ ලෝකයට දීපු අදහස එකතු කරගෙන රටක් විදිහට ඉස්සරහට යනවා. අපේ රටේ බදු ගෙවන ජනතාවට සාධාරණ ඉෂ්ටකරන එක අපේ අංක එක බවට පත් වෙන්න ඕන. අපිට හොඳ පළපුරුදු නර්සස්ලා වගේම අනෙක් සර්විසස් දිනු කරන්න පුළුවන් නම් හොඳ සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යන වගේම ශක්තිමත් ආර්ථිකයක් උදා ගන්නත් පුළුවන් වෙනවා. මැද පෙරදිගට හවුස් වයිෆ්ලා නැතුව ට්‍රේන් නර්සස්ලා දිනු රටවලට යවන නම් අපි හොඳයි කියලා. ඒත් අපි කතා කරන ප්‍රේෂණ වලටත් මේක බලපෑමක් කරනවා. අනික් අතට අපි අනාගත පරපුර ගැන සැලකිලිමත් වීම. සෞඛ්‍ය ගැන දේශපාලන කෝණයෙන් නොබැලිය යුතුයි. මොකද මේක මිනිසුන්ගේ ජීවිතයයි මරණය අතර තීන්දුවක් ලබා ගන්නා වූ වෘත්තියක් සේවයක්. සෞඛ්‍ය සේවයේ ගොඩනැගීම සඳහා ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ගවලට අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙනවායි කියලා කියමින්.